මගෙන් ඉල්ලලා තිබුණ දෙයක් තමයි ෆැෂන් ඩිසයින් සම්බන්ධ ලෙසන්ස් කරන්න කියලා මේ channel එකෙන් ගොඩාක් දෙනෙක් messages එවලා තිබුණා, comment කරලා තිබුණා අනේ අක්කිය ෆැෂන් ඩිසයින් සම්බන්ධ ලෙසන්ස් කරන්න කියලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් ඉල්ලීමක් තිබුණ නිසා අද ඉඳන් මම පටන් ගන්න තීරණය කළා ෆැෂන් ඩිසයින් සම්බන්ධ ලෙසන්ස් කියා දෙන්න මේ channel එකේ. ඉතින් first step එක වශයෙන් අද මම කතා කරන්න යන්නේ ෆැෂන් ෆීල්ඩ් එකේ ගොඩාක් වැදගත් වෙන වචනයක් ගැන. ඒක තමයි ඉන්ස්පිරේෂන් කියන වචනේ ගැන. ඉතින් ඔය දැනටම ෆැෂන් ඩිසයින් කෝස් එකක් කරන්න කෙනෙක් නම් ඔය සමහරට දැනටමත් දන්න ඇති ඉන්ස්පිරේෂන් කියන වචනේ ගැන. සමහර වෙලාවට ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හරියටම ඉන්ස්පිරේෂන් එකක් තෝරගන්නේ කොහොමද? මොකේද මේ ඉන්ස්පිරේෂන් කියන්නේ කියලා ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔය ෆැෂන් ඩිසයින් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ආසාවෙන් ඉන්න ඇති ෆැෂන් ඩිසයින් වල මොකක්ද මේ ඉන්ස්පිරේෂන් කියන වචනේ කියලා. ඉතින් ඒක නිසා අද මම ලෑස්ති වෙන්නේ ඔයගොල්ලන්ට කියා දෙන්න මොකක්ද මේ ඉන්ස්පිරේෂන් කියන්නේ, කොහොමද ඉන්ස්පිරේෂන් එකක් තෝරගන්නේ, මොන වගේ දෙයකට ඉන්ස්පිරේෂන් කියලා අපි කතා කරන්න කියලා. ඉතින් ඒක තියෙන මාත් එක්ක මොකක්ද මේ ඉන්ස්පිරේෂන් කියන්නේ කියලා දැනගන්න. මම මුලින්ම ඔයගලන්ට පැහැදිලි කරන්නම්කෝ මොකද්ද මේ ඉන්ස්පිරේෂන් කියන වචනේ තේරුම කියලා. ඉන්ස්පිරේෂන් එකක් කියලා කියන්නේ සරලවම කතා කළා ඔයා අලුතින් නිර්මාණයක් කරනවා කියලා හිතන්න. ඉතින් මේ නිර්මාණය කරන්නේ අලුතින් දෙයක්, ඔයා මොකක් හරි දෙයකින් ඉන්ස්පයර් වෙලා. එතකොට ඉන්ස්පයර් වෙන දේ තමයි ඉන්ස්පිරේෂන් එක කියලා ගන්නෙ. උදාහරණයකට ගත්තත් එහෙම ඔයා ලස්සන ඇඳුමක් නිර්මාණය කරනවා. ඉතින් මේ නිර්මාණය කරද්දී ඔයා සූර්යකාන්ත මලක් දකින්න මේ මල දැකලා මේ මලට අනුව තමයි ඔයා ඒ නිර්මාණය කරන්නේ. ඒ මලෙන් ගත්ත පැහැය වෙන්න පුළුවන්, ඒ මලේ තියෙන පෙත්තක හැඩය වෙන්න පුළුවන්. ඉතින් මේවා යොදාගෙන ඔයා අලුත් දෙයක් නිර්මාණය කරන්නේ. එතකොට ඔයාගේ ඉන්ස්පිරේෂන් එක මොකක්ද? එතකොට ඔයාගේ ඉන්ස්පිරේෂන් එක තමයි සූර්යකාන්ත මල. අන්න ඉතින් ඒකට තමයි එතනදී ඉන්ස්පිරේෂන් එක කියලා කියන්නේ. ඉතින් ඉන්ස්පිරේෂන් එක ගැන කතා කළොත් අපිට අතීත ඇල්ලිය හැකි දෙයක් වගේම අපිට අතට ඇල්ලිය නොහැකි දෙයක් ඉන්ස්පිරේෂන් එකක් ලෙස යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලනදි මොකද මේ අතින් අල්ලන්න බැරි දෙයක් ඉන්ස්පිරේෂන් එකක් කියන්නේ කියලා. ඉතින් උදාහරණයකට ඔයාලා අහස දිහා බලනවා. ලස්සන අහස, ලස්සන නිල් පාටට තියෙන ඒ වගේ බලාකුළු දකිනවා. නමුත් ඔයාලට මේක අතින් අල්ලන්න පුළුවන්ද? හැබැයි අල්ලන්න බෑ, ඔයාලට ඇහෙන් දකින්න පුළුවන්. ඉතින් ඔයා දැකලා ඔයාට මේකෙන් අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. අහස තියෙන පැහැයෙන්, ඒ වගේම හැඩයෙන්, බලාකුළු වල ලස්සනින් මේකෙන් ඔයාලට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අහස ඉන්ස්පිරේෂන් එකක් ඉදිරිය යොදා ගන්න පුළුවන්. ඉතින් අතින් ඇල්ලිය නැහැ දේවල් ගැන තවත් කතා කළා. ලස්සන ඉර බහැගෙන යන දර්ශනයක් ගැන හිතින් වාගන්න. ඉතින් වාටේ දර්ශනය ඇහෙන් දකින්න පුළුවන් ලස්සන පාටවල්. ඉතින් මේ පාටවල් ලස්සේ වාට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් අයිඩියා එකක් එන්න පුළුවන්. හැබැයි වාට මේක අතින් අල්ලන්න බෑ, හැබැයි වාට ඇහෙන් දකින්න පුළුවන්. වාට ෆීල් වෙනවා ඒක. ඉතින් ඒ වගේම තමයි අතින් අල්ලන්න පුළුවන් වස්තුන් තියෙනවා. එතකොට අපිට පුළුවන් මලකින් ලස්සන දෙයක් නිර්මාණය කරන්න, මලේ තියෙන පැහැයෙන්, හැඩයෙන්, ඒ හැම දෙයකින්, ඒ වගේම ගහක් දැක්කත් එහෙම ගහක තියෙන පොත්තේ හැඩයෙන්, ඒ ඉෆෙක්ට් වලින් ඕනම දෙයකින් අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඉන්ස්පිරේෂන් එකක් කියලා කියන්නේ සරලවම කතා කරත් එහෙම අපි අලුතෙන් දෙයක් නිර්මාණය කරද්දී අපි යම්කිසි දෙයකින් ඉන්ස්පයර් වෙනවානේ. අන්න ඉන්ස්පයර් වෙන දේ තමයි ඉන්ස්පිරේෂන් එක කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට තවත් මේක තේරෙන්නේ නැත්නම් තේරෙන්න මම ගොඩක් උදාහරණ ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මට වටපිටාවෙන් හොයා ගන්න පුළුවන් දේවල් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේවා ඉන්ස්පිරේෂන් විදියට ගන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඕනම දේක් පාවිච්චි කරන්න පුළුවන් ඉන්ස්පිරේෂන් එකක් විදියට අපිට අලුතෙන් දේක් නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු උදාහරණ මොනවද කියලා ඉන්ස්පිරේෂන් වශයෙන් අපිට ගන්න පුළුවන්. වට පේනවද මේ ඇන්තූරියම් මල? ඉතින් මේ ඇන්තූරියම් මල ගත්තොත් එහෙම මේ ඇන්තූරියම් මල කෙලින්ම අරගෙන යම්කිසි දෙයක් නිර්මාණය කරන එක නෙමෙයි යම්කිසි දෙයකින් ඉන්ස්පයර් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇන්තූරියම් මල අරගෙන ඇනලයිස් කරන්න. එතකොට මේ මලේ ගත්තොත් එහෙම පැහැය ගන්න, පැහැය රතු පාට. ඒ වගේම මල ඔගාචුට කටින් එහෙට මෙහෙට කරද්දී යම්කිසි දිස්නයක් දෙනවා. ඉතින් මේ දිස්නේ මේ විදිහට අලුත් ඉෆෙක්ට් එකක් යොදාගෙන අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේ මලේ කර්ව් විදිහට ඉරියානවා. එතකොට මේකෙන් අපිට අලුත් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද ඉන්ස්පයර් වෙන්නේ කියලා. එතකොට මේ මලේ තියෙන මේ ඉෆෙක්ට් එක බලන්න. එතකොට මේ ඉෆෙක්ට් එක අනුවත් අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඉන්ස්පයර් වෙනවා කියන්නේ මේ අපි ගන්න මලම අරගෙන යම්කිසි දෙයක් නිර්මාණය කරන එක නෙමෙයි. ඒකේ අඩංගු දේවල් ගැන හොඳ හැටි අවබෝධයක් අරගෙන ඒකෙන් ඇනලයිස් කරලා ඉන්ස්පයර් වෙලා අලුත් දෙයක් නිර්මාණය කරන එක තමයි ඉන්ස්පිරේෂන් එකකින් අපි ඉන්ස්පයර් වෙනවා කියලා කියන්නේ. මේ නෙළුම් කොලේ බලන්න. මේ නෙළුම් කොලේ මේ පැත්ත කොළ පාටයි. එතකොට මේකේ උඩ
ලයින්ස් යනවාට පේනවා. ඉතින් මේවා අපිට පුළුවන් ඉන්ස්පයර් වෙන්න යොදා ගන්න. ඉතින් ඒ වගේම තමයි නෙළුම් කොලේ පිටපැත්ත ගත්තොත් එහෙම බලන්න කොච්චර ලස්සනද. කලයක වුණත් වෙනස්. එතකොට ඉෆෙක්ට් එක වුණත් වෙනස්. එතකොට අපිට මේකෙන් ඉන්ස්පයර් වෙලා අලුත් දේවල් නිර්මාණය කළොත් මොන වගේ දේවල්ද නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉර යොදාගෙන අලුත් නිර්මාණයක් කරන්න පුළුවන් වගේම සාමාන්‍යයෙන් අපිට පුළුවන් දෙපැත්තම අඳින්න පුළුවන් ඇඳුමක් නිර්මාණය කරන්න. එහෙම නිර්මාණය කරද්දී එක පැත්තක් තනි ප්ලේන් විදිහට කොළපාටින් නිර්මාණය කරලා අනිත් පැත්ත මේ විදිහට ඉෆෙක්ට් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. එතකොට මේ කොළයෙන් අපිට ඉන්ස්පයර් වෙන්න පුළුවන් දෙපැත්තක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අපිට අලුත් දේවල් නිර්මාණය කරන්න අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම සරල පොඩි උදාහරණයක් තමයි කිව්වේ. ඉතින් ඔයාලට ක්‍රියේටිවිටි ලෙවල් එක අනුව මීට වැඩි වෙනස් දෙයක් හිතෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඔයා හොඳට මේ කොලේ දිහා බලන්න. මම වතුර ටිකක් අරගෙන මේ කොලේට මෙහෙම ඉහිනවා. එතකොට කොලේ තෙත් වෙනවද? නෑ. වතුර බිඳිති කොලෙන් පිටට යනවා. හැබැයි කොලේ චුට්ටක්වත් තෙත් වෙන්නේ නෑ. කොලේ රැඳෙන විදිහ බලන්න වතුර බිඳිති. ඉතින් මේකෙන් ඔයා මොන වගේ දෙයක්ද ඉන්ස්පයර් වෙන්න පුළුවන්? ඔයාට හිතෙන්නේ මොන වගේ දෙයක්ද? අපිට බැයිද අපි වැස්සේ යද්දි, අපිට වැස්සේ තෙමෙද්දි, වතුරක යද්දි මොකක් හරි දෙයක් නිර්මාණය කරන්න ඇඳුමක් මේ ඉෆෙක්ට් එක තියෙන, ඒ කියන්නේ ඇඳුම තෙත් වෙන්නේ නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේ ඉෆෙක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය ඉන්ස්පයර් වෙනවා කියන්නේ ඉන්ස්පිරේෂන් එකකින් අන්න ඒ වගේ දෙයක්, අලුතෙන් දෙයක් හිතීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වගේ චූටි සංසිද්ධියකින් උනත් අලුත් දෙයක් නිර්මාණය කරන්න අලුත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනව නේද මේ වතුරේකේ මේ කොළ අතරින් උඩින් තියෙන ගස්වල හෙවණැල්ල වැටලා තියෙනවා. ඉතින් මේ වතුරට හෙවණැල්ල වැටෙන විදිහ අනුවට අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න බැයිද? අලුතෙන් දෙයක් හිතෙන්නේ නැද්ද? ඉතින් මේකත් ඉන්ස්පිරේෂන් එකක් විදිහට මේ සංසිද්ධියත් යොදා ගන්න පුළුවන්. ඉතින් අපිට වතුරෙන් අපිට පේන දේ අනුව, හෙවණැල්ල වැටෙන විදිහ අනුව අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඉන්ස්පිරේෂන් එකකින් ඉන්ස්පයර් වෙන්නේ මෙහෙමයි. ඉතින් අපිට ඕනම සංසිද්ධියක් අපිට ක්‍රියේටිව් විදිහට හිතන්න පුළුවන් නම් ඒක ඉන්ස්පිරේෂන් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. ඔයාට පේනවද මේ වතුරින්න චූටි සාරිගප්පි පැටව? ඉතින් මේ සාරිගප්පි පැටවුන්ගේ බලන්න පාට, එතකොට හැඩය, මේ හැම දෙයකින් අපිට ඉන්ස්පයර් වෙන්න පුළුවන්, අලුත් දේ නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේ පාසි බැඳිලා තියෙන විදිහ, ඉතින් මේවෙන් අපිට අලුත් දේ නිර්මාණය කරන්න බැයිද? අපිට ක්‍රියේටිව් දෙයක් හිතන්න බැයිද? ඉතින් ඒ වගේම තමයි මේ වතුර දැන් නිෂ්කලංකව තියෙනවා. එතකොට අපිට මේ වතුර වලට වතුර බිඳිති කිහිපයක් මේ වගේ දැම්මම අලුත් රටාවක් පේනවා. ඔයාට දැක්කද? අලුත් රටාවක් ඇඳෙනවා. වතුරවල රටාවක් ඇඳෙනවා. ඉතින් මේ රටාව, මේ හැම දෙයක්ම ඉන්ස්පයර් වෙන්න පුළුවන්. ඉන්ස්පයර් වෙලා අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් වතුර කියන්නේ අපිට ඉන්ස්පයර් වෙන්න පුළුවන් වැදගත් දෙයක්. එතකොට මේ බලන්න මේ පාසි තියෙන විදිය. ඉතින් මේකෙන් වුණත් අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. මඩගතිය, ඒකේ කලර් එක, ඒකේ ලයින්ස් යන විදිහ, මේ ඕනම දෙයකින් අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. අපිට ක්‍රියේටිවිටි ලෙවල් එක තියෙනවා නම් ක්‍රියේටිව් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. වට ඈතින් පේනවද අර ගහේ පත්‍ර පිහිටලා තියෙන විදිහ? ඒකේ කලර් එක බලන්න. රතු පාට, කහ පාට, ලා කොළ පාට, තද කොළ පාට, මේ හැමදේම මික්ස් වෙලා තමයි මේකේ පත්‍ර හැදිලා තියෙන්නේ. ඉතින් කොච්චර ලස්සනද බලන්න. මේකෙන් අපිට ඉන්ස්පයර් වෙන්න බැරිද? අලුත් දෙයක් නිර්මාණය කරන්න බැරිද? මේකේ කලර්ස් වලින් අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. අලුත් ඉෆෙක්ට් එකක් යොදා ගන්න පුළුවන්. ඉතින් බලන්න ඉන්ස්පිරේෂන් කියන දේ අපේ හැමතැනම අපිට දකින්න පුළුවන්. අලුත් දෙයක් නිර්මාණය කරන්න අපිට අයිඩියා එකක් එන ඕනම දෙයක් ඉන්ස්පිරේෂන් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. ඔයාට පේනවද මේ ගලේ පාසි බැඳිලා තියෙන විදිය? මේකේ කලර්ස් බලන්න. කොළපාටවල් කීපයක් මික්ස් වෙලා තියෙනවා. ඒ වගේම දූරු පැහැ මික්ස් වෙලා තියෙනවා. ඒ වගේම මේ පාසි බැඳිලා නැති තැන්වල පේනුව බලන්න. මේ වයින් අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔයා හොඳටම ලං වෙලා බැලුවොත් මේ ඉෆෙක්ට් එක කොච්චර ලස්සනද බලන්න. කොච්චර ලස්සන දේවල් අපිට හිතන්න පුළුවන්ද මේක යොදාගෙන. ඉතින් ස්වභාවිකව අපිට ගොඩාක් දේවල් තියෙනවා ඉන්ස්පයර් වෙන්න පුළුවන් දේවල්, අලුතෙන් දේවල් නිර්මාණය කරන්න පුළුවන් දේවල්. ඉතින් ක්‍රියේටිවිටි ලෙවල් එක තමයි තියෙන්නේ. යම් කිසි දෙයක් දැකලා අලුත් දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවයි තියෙන්නේ. වස්තුන් හැමතැනම තියෙනවා. ඉතින් අපිට ඉන්ස්පිරේෂන් එකක් විදිහට මේ දේත් යොදා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේක කොච්චර ලස්සනට පිහිටලා තියෙනවද කියලා. මේ ගහේ කඳ ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන හැටි බලන්න. කොච්චරම නම් ලස්සනද, කොච්චර නම් ලස්සන හැඩතල තියෙනවද, කලර්ස් කොච්චර නම් ලස්සන කලර්ස් තියෙනවද. ඉතින් මේකෙන් අපිට ඉන්ස්පයර් වෙන්න බැයිද? කොච්චර ලස්සන දෙයක් මේකෙන් නිර්මාණය කරන්න පුළුවන්ද බලන්න. මේකේ කලර්ස්, ඒ වගේම හැඩ
කොච්චර රටාවල් තියෙනවද. ඉතින් මේකෙන් ගොඩාක් ලස්සන දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ස්වභාවික ලෝකේ ගොඩාක් අපූර්ව දේවල් තියෙනවා. අපිට ගොඩාක් ඉන්ස්පයර් වෙලා අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන දේවල් වලින් තමයි ලස්සන දේවල් අපිට බිහි කරන්න පුළුවන්. මේ වගේ ලස්සනම ලස්සන මලකින් අලුත් දෙයක් නිර්මාණය කරන්න බැහැද? මේක කලයක බලන්න කොච්චර නම් ලස්සනද? මේ පෙතිවල හැඩ මේ හැම දෙයකින්ම ලස්සනම ලස්සන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ලස්සන ක්‍රියේටිව් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. මල් ගත්තම විවිධාකාරයේ පැහැයන් වලින් හැඩයන් වලින් ලස්සනම ලස්සන මල් තියෙනවා. ඉතින් ස්වභාවික ලෝකයේ ලස්සනම දෙයක් තමයි මල් කියලා කියන්නේ. ඉතින් මේ කහපාට මල බලන්නකෝ. මේක ඇතුලේ තියෙන හැඩය, ඩිසයින් එක, මේ මල් පෙති වල හැඩය, කලර් එක මේ හැම දෙයකින්ම අපිට ඉන්ස්පයර් වෙන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන ඩිසයින් එක ගොඩක් ලස්සනයි. ඉතින් මේකෙන් අලුත් ඩිසයින් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්වභාවික ලෝකයේ ගොඩාක් ලස්සන දේවල් තියෙනවා. අපිට ඉන්ස්පයර් වෙලා අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ක්‍රියේටිව් දෙයක් හදන්න පුළුවන්. මේ පත්‍ර ගත්තොත් එහෙම කොළ පැහැයත් සමග කහ පැහැ මික්ස් වෙලා තියෙනවා. ඉතින් මේ කලර්ස් වල මික්ස් වෙලා තියෙන විදිහ අනුව අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් කලර්ස් මික්ස් වෙද්දි කොහොමද තියෙන්නේ, කොච්චර ලස්සනද කියලා. ඉතින් අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් මේ වගේ දේවල් යොදාගෙන. මේ ඩිසයින් එක, හැඩය, මේ හැම දෙයක්ම අපිට යොදා ගන්න පුළුවන් අලුත් දෙයක් නිර්මාණය කරන්න. බලන්න මේ මලේ පෙත්තක් කැඩුනා. ඉතින් මේ මලේ පෙත්තකින් වුණත් ඉන්ස්පයර් වෙන්න පුළුවන්. ඉතින් මේ මලේ බලන්න කොච්චර ලස්සනද කියලා. මේ මල් පෙත්තක හැඩය බලන්නකො. මේ හැම දෙයකින්ම අපිට ඉන්ස්පයර් වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම ඉන්ස්පයර් වෙලා අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක ටෙක්ස්චර් එක, හැඩය, කලර්ස් පිහිටලා තියෙන විදිහ, ලා කහපාටයි තද කහපාටයි මික්ස් වෙලා තියෙන විදිහ, මේ හැම දෙයක්ම අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලි අහස. නිකම් පැහැදිලි අහසකින් අපිට ඉන්ස්පයර් වෙලා අලුත් දෙයක් නිර්මාණය කරන්න බැයිද? බලාකුළු පිහිටලා තියෙන විදිහ, තනි නිල් අහස, මේ හැම දෙයකින්ම අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. බලන්න කොච්චර ලස්සන ස්වභාවික දේවල් අපිට අපේ වටපිටාවෙම හොයා ගන්න පුළුවන්ද කියලා. වඩ පේනවා ඇති ඈත තියෙන අර බිල්ඩින් එක. ඉතින් මේ බිල්ඩින් එක නිර්මාණය වෙලා තියෙන විදිහ බලන්නකෝ. කැලෑ කොළ වලින් වැහිලා. ඉතින් මේක ලස්සන දර්ශනයක් නෙමේද? වැල් වලින් වැහිලා ගිය බිල්ඩින් එකක්. ඉතින් මේ බිල්ඩින් එකෙන් ලස්සන දෙයක් නිර්මාණය කරන්න බෑද? අලුත් දෙයක් හිතලා කරන්න බෑද? ඉතින් අපේ වටපිටාවේ ඕන තරම් ඉන්ස්පිරේෂන් තියෙනවා. මිනිසා විසින් නිර්මාණය කරන ලද බිල්ඩින් එකක් වුණත් අපිට ඉන්ස්පිරේෂන් එකක් ඉදිරියට හරි ලස්සනට යොදා ගන්න පුළුවන්. ඔබට පේනවද මේ පරණ තාප්පක වැල් වැවිලා තියෙන විදිය? ඉතින් මේ වැල් වැවිලා තියෙන විදිහනොත් අපිට ඉන්ස්පයර් වෙලා අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ස්වභාවික ලෝකය කොච්චර නම් ලස්සනද? මොනතරම් දේවල් තියෙනවද අපිට අලුතින් හිතන්න දෙයක් ඉතුරු කරන? ඔබට පේනවද මේ කොළපාට කොළ අතර එක කොළයක් තියෙනවා? සුදු පාට කොළයට කොළපාටින් ලස්සන ඩිසයින් එකක් ගිහිලා තියෙනවා. ඉතින් මේ ඩිසයින් එක බලන්න. ඉතින් මේකෙන් කොච්චර නම් ලස්සන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්ද? ඉතින් ස්වභාවික ලෝකයේ ගොඩාක් වටිනා කියන දේවල් තියෙනවා. අපිට අලුත් දේවල් නිර්මාණය කරන්න, අලුත් ඩිසයින් එකක් ගන්න පුළුවන් දේවල්. ඔයාට මේක දැක්කම මොන වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන් කියලාද හිතෙන්නේ? සාමාන්‍යයෙන් මට හිතන දේට වඩා වෙනස් දෙයක් ඔයාට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක්කෙනාගේ ක්‍රියේටිවිටි ලෙවල් එක වෙනස්. මං හිතන දේ නෙමෙයි තව කෙනෙක් හිතන්නේ. ඒ කෙනා හිතන දේ නෙමෙයි තව කෙනෙක් හිතන්නේ. එතකොට අලුතෙන් නිර්මාණයක් බිහි වෙද්දී අපි එක එක්කෙනා බිහි කරන නිර්මාණ එකිනෙකට සාපේක්ෂව වෙනස්. හිතන දේවල් වෙනස්. ඉතින් මේ වගේ දෙයකින් උනත් ඉන්ස්පයර් වෙලා අපිට ලස්සන දේවල් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඒ නිර්මාණය කරන දේ එකම දෙයක් වෙන්නේ නැහැ. එක එක්කෙනා නිර්මාණය කරන කෙනා අනුව ඒ කෙනා හිතන දේ අනුව අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔයා හිතලා තියෙනවද කවදම හරි කොස් ගෙඩියක මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් යොදාගෙන අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා? සාමාන්‍යයෙන් මම පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. ඔයාලා දැකලා ඇති මෙටල් බටන්ස් තියෙනවා. ඉතින් මේ බටන් වල හැඩේ මෙන්න මේ විදිහට නෙමෙයිද තියෙන්නේ? සමහරට යම් කෙනෙක් ඒවා නිර්මාණය කරන්න ඇත්තේ මේ වගේම වස්තුවක් ඉන්ස්පයර් වෙලා. ඉතින් ඒ වගේ ඉන්ස්පිරේෂන් වලින් ඉන්ස්පයර් වෙච්ච දේවල් වලින් තමයි ගොඩාක් දේවල් ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔයා මේ කොස් කට්ට අල්ලලා බැලුවොත් ඔයා දන්නවා ඒකේ ෆීලින් එක කොහොමද කියලා. ඒක අපිට අල්ලවලා තිය අතට දැනෙනවා. ඉතින් මේ ගොඩාක් දේවල් ඉන්ස්පයර් වෙලා ගොඩාක් දේවල් නිර්මාණය වෙලා තියෙනවා ලෝකේ අපි හිතන්නේවත් නැති දේවල්. ඉන්ස්පිරේෂන් කියන දේවල් නම් ස්වභාවික ලෝකේ ඕන තරම් අපිට හොයා ගන්න පුළුවන්. ලස්සන දේවල් ගොඩාක් තියෙනවා. අද මම ඔයගලත් එක්ක කතා කළේ ෆැෂන් ඩිසයින් ඉගෙන ගන්න. මේ වගේ ෆැෂන් ඩිසයින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න නංගිල මල්ල ගොඩාක් දෙනෙට වැදගත් වෙන කාරණා ගැන. ඒක තමයි ඉන්ස්පිරේෂන් එක. සාමාන්‍යයෙන්
අලුත් දෙයක් නිර්මාණය කරන්නේ මොකක් හරි දෙයකින් ඉන්ස්පයර්ලා. එතකොට ඉන්ස්පිරේෂන් එක කියන දෙයට ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් හරියටම අපි අඳුර ගන්න ඕනේ මොකද්ද මේ ඉන්ස්පිරේෂන් එක කියන දේ ගැන. ඉතින් මූලික අඩිතාලම තමයි ඒක. ඉතින් ඉන්ස්පයර් වෙලා තමයි ඕනම අලුත් දෙයක් නිර්මාණය කරන්නේ අපි සාමාන්‍යයෙන්. ඉතින් ඉන්ස්පිරේෂන් එක කියන්නේ මොකද්ද කියලා මම ඔයගලන්ට සරලව පැහැදිලි කළා. ඉතින් මම එක්සැම්පල්ස් උත් පෙන්නවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට දැන් ලොකු අයිඩියාවක් ඇති මොකද්ද ඉන්ස්පිරේෂන් එකක් කියන්නේ කියලා. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉන්ස්පිරේෂන් එක ගැන කතා කළොත් එහෙම අපිට මේ හමන හුලඟ ඉන්ස්පිරේෂන් එකක් ඉදිරිය ගන්න බෑද? පුළුවන්. සාමාන්‍ය අපි හුලඟ හමනවා කියලා දැනගන්නේ ගස් කොළන් හෙල්ලෙනවා, අතු හෙල්ලෙනවා. ඒ වගේම තමයි අපේ හුලඟට ගියම අපේ කොණ්ඩය හුලඟට යනවා, අපේ ඇඳුම් හෙල්ලෙනවා. ඒකට අපිට දැනෙනවා, ෆීල් වෙනවා හුලඟ හමනවා. ඉතින් හොඳ ක්‍රියේටිවිටි ලෙවල් එකක් තියෙන කෙනෙක්ට මේ හමන හුලඟෙන් පවා අලුත් දේ නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ක්‍රියේටිවිටි ලෙවල් එක තමයි හැම දෙයක් මතම රඳා පවතින. ඉතින් ක්‍රියේටිවිටි එක තියෙනවා නම් ඔයාට දකින්න ඕනම දෙයකින් අලුත් දේ නිර්මාණය කරන්න අයිඩියා එකක් එනවා නම් ඔයාට ඒ දේ කරන්න පුළුවන්. එතකොට ඒ අයිඩියා එක එන සෝස් එක තමයි ඔයාගේ ඉන්ස්පිරේෂන් එක. ඉතින් මම හිතනවා හොඳට තේරෙන්නේ නැති කියලා ඔයගලන්ට මම සරලව කියා දුනි හින්දා ඉන්ස්පිරේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම හිතනවා ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එක. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ ගානට ගොඩාක් වැදගත් වෙන දේවල් ගොඩාක් මම ඉස්සරහට අරගෙන එන්න. එතකම් මාත් එක්ක එකතු වෙලා මාව subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න.